ඇත්තටම මට හරිම කනගාටුයි අපේ රටේ මිනිස්සු ගැන ඇයි මෙහෙම අපේ මිනිස්සු රැවටෙන්නේ අපි බුද්ධිමත් මිනිස්සුනේ දැන් මේ ආණ්ඩුව මහ විශාල බිල් එක මේකේ මැව්වනේ උපාසකම්මලාට කිව්වනේ රුවන්වැලි සෑයට යන්න බෑ සීමා බෝධියට යන්න බෑ ඇමරිකාවෙන් වීසා ගන්න ඕනේ තාප්පයක් ගහනවා දෙකට බෙදනවා ලංකාව මොන බොරුද මොන බොරුද මොන පට්ටපාල් බොරුද ඔය කිසිම දෙයක් ඕකේ නැහැ අපිට මතකයි එක දැන් දැන් ඇමතිවරියක් වෙලා ඉන්න කෙනෙක් කිව්වනේ අපේ තරුණ ළමයි තරුණියෝ ගෙවල් ඇතුළට දාගන්න ඇමරිකන් හමුදා එනවා මේ දරුවන්ව මේ මේ දූෂණය කරන්න කියලා කොච්චර කැත බොරුවක්ද කිව්වේ හරි එතකොට ඔක නම MCC ද අරකද මේකද කියන එකට වඩා අපි බලන්න ඕනේ මොකද්ද මේකේ තියෙන්නේ ඇයි මේ අවශ්‍යතාවය හරි එතකොට ඕක ගැන අංශු මාත්‍රයක් හරි දන්න මිනිස්සු දන්නවා ඔය මේ බජට් ඩෙෆිසිට් එක එහෙමත් නැත්නම් අයවැය මේ හිඟය පියවන්න බෑ ඔය සල්ලි වලින් ඔය සල්ලි තියෙන්නේ බස්නාහිර පළාතේ ප්‍රවාහන දියුණු කරන්න ඊළඟට මැනුම් දෙපාර්තමේන්තුව හා රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වෙලා අර කැඩස්ට්‍රල් රෙජිස්ටර් එකක් හදන්න. ඒ කියන්නේ මැනුම් සිටියමයි ඔප්පුවයි හොයාගන්න එක විදියට ඉලෙක්ට්‍රොනික අන්දමට ගබඩා කරන්න. ඊළඟට මේ නොයෙකුත් රජයේ ආයතන අතර එක ආයතනයක් එක තීරණයක් ගන්නවා අනිත් ආයතනයේ තව තීරණයක් ගන්නවා ඒ තීරණ දෙක අතර පැටලිල්ලක් තියෙනවා උදාහරණයක් හැටියට මම කිව්වොත් එහෙම නගර සභාව පාරේ තාර දානවා වෝටර් බෝඩ් එක පාර කඩනවා පයිප් එකක් දාන්න ඊට පස්සේ ඒක වහනවා ඊට පස්සේ CB එක පාර හරහා ආයත් කාණුවක් කපනවා කේබල් එකක් අදින ආයත් පාර කපන කඩනවා පාර වහනවා එතකොට කොහොමද අපි මේ මේ තුන එකට ඒ තීරණය ගන්නෙ එවැනි මම මේ සරල උදාහරණයක් කිව්වේ එවැනි ප්‍රතිපත්ති හරි තීරණ ගන්නකොට තියෙන ගැටුම් පරස්පරයන් කොහොමද රජයක් හැටියට විසඳන්න තාක්ෂණික මේ උපදෙස් දෙන්නේ ඕව කරන්නේ මේ ගේන්ට ගියේ මේක හැබැයි මහ විශාල බිල් එකක් නෑ ඔය දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කෙලින්ම කියන්න සිද්ධ වෙනවා ඔව් අපි බොරු කිව්වා උපාසක අම්මලාට කියන්න වෙනවා ඔව් අපි බොරු කිව්වා ඡන්ද දෙනාන ලොකු බොරු කිව්වා හැබැයි ඇත්ත ඕක නෙමෙයි ඇත්ත වෙන දෙයක් හරි එතකොට එහෙම කියන්න ශක්තියක් එතුමාට තියනවාද දැන් අපේ අපේ උපාසකම්මලා කොච්චර රැවටෙනවද කියලා කිව්වොත් කිව්වනේ චන්දර කලින් අර කැලණිගඟ මේ දෙබෑ වෙලා මේ ප්ලාස්ටික් බෝතලයක් ඇතුලේ නයික් ආවයි කියලා එව්වත් විශ්වාස කරන්න ඉතින් හරිම දුකයි හරිම දුකයි මොකද රටක් හැටියට රජයට පුළුවන් වෙන්න ඕනේ නායකයාට පුළුවන් වෙන්න ඕනේ ඇත්ත කතා කරලා මිනිසුන්ට ඇත්ත කියන්න මිනිසුන්ගේ තමන්ගේ පැත්තට ගන්න පුළුවන් වෙන්න ඕනේ සත්‍යවාදීව ඇත්ත කතා කරලා කියමු දැන් මම හැම වෙලාවෙම කියනවා මේ රට වටේට තාප්පයක් බඳින්න එපා මේ රටෙන් පාලම් බඳින්න කවුරු මොනවා කිව්වත් මේ කොරෝනා වසංගතයේ ඉවරුණාම අපි රට වටේට තාප්ප බැඳගත හිටියොත් එහෙම අපිට අනාගතයක් නැහැ අපි කුඩා රටක් හැටියට අපේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන් එකම ක්‍රමය තමයි ලෝකෙත් එක්ක එකතු වීම. පාලම් බැඳලේ පාලම් හරහා අපේ රටේ නිෂ්පාදනය පිට රටවල් වලට ඇරලා ඒ වෙළඳපොළ අල්ලා ගැනීම. ඒක දේශපාලන වශයෙන් වේදිකාවේ සමහර වෙලාවට මිනිස්සු කැමති නැති වුණාට ඒක තමයි තිත් ඇත්ත. ඉතින් ඔය මේ බිල්ලමවලා හැමදාම මේ රට ඉස්සරහට ගෙනියන්න බෑ. බිල් එක මවල ඡන්දයක් දිනන්න පුළුවන් එච්චරයි බිල් එක මවල කරන්න පුළුවන් ලීක්වාන්‍යු වාගේ පුද්ගලයන් නම් දැන් මේ පිළිපදින්නේ ලීක්වාන්‍යු ල කවදාකවත් සිංගප්පූරු ජනතාවට බොරු කිව්වේ නැහැ ඒ මිනිස්සු ඇත්ත පෙන්නලා දුන්නා මේකයි යථාර්ථය මේකයි මේ මේ අපි කල යුත්තේ ඔබලා සියලු දෙනාම මාත් සමග ඉන්න එහෙමයි රටක් පාලනය කරන්න ඕනේ දැන් සම්පූර්ණ බලය තියෙනවා තුනෙන් දෙක තියෙනවා දැන් කරගන්න බැරි හේතුවක් නැහැ නේ බැසිල් මහත්තයාටත් දැන් ඇමති වෙන්න පුළුවන්
එතකොට ඔක්කොම ප්‍රශ්න විසඳිලා. දැන් කියන්න එපා අපිට ප්‍රශ්න විසඳ ගන්න තවත් මොකක් හරි ඕනේ කියලා. දැන් සියලුම දේ තියෙනවා. ඇත්ත කතා කරලා ප්‍රශ්නෙට මූණ දීලා බොරු කියන්නේ නැතුව ජාත්‍යන්තරයටයි මිනිසුන්ටයි ප්‍රශ්න විසඳන්න. विश्वास बोरु कथा सदाचार एमसीसी असंकन पीली राज्य तीरण हरि අපිට අදාළ නැහැ ඒක. අපි ඉන්නේ විපක්ෂේ. අපි කියන තියෙන දේ අපි කිව්වා. මම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා මහින්ද රාජපක්ෂ මහත්තයා ජෝර්ජ් බුෂ් මහත්තයාට ලියපු ලියුම. අය තාම මොනවද? මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති හැටියට ජෝර්ජ් බුෂ් ඇමරිකාවේ ජනාධිපති හැටියට එතුමා ලියනවා. ඩියර් මිස්ටර් ප්‍රෙසිඩන්ට් කරුණාකරලා අපිට MCC දෙන්න. මීට මහින්ද රාජපක්ෂ. ඉතින් එදා හොඳ නම් අද එකපාරට නොහොඳ උනේ කොහොමද? නරක උනේ කොහොමද? ආයෙ හෙට හොඳ වෙන්න පුළුවන් මන් දන්නේ. රජයේ ඒගොල්ලෝන්ගේ තුනෙන් දෙකත් ඒගොල්ලෝන්ගේ අසම් කරනවද නැද්ද කියන එකත් ඒගොල්ලෝන්ගේ අතේ ඒගොල්ලෝ කරනවා නම් කරයි නැත්නම් නිකන් ඉඳී අපිට කරන්න දෙයක් නැහැ